දසක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ තිබූ කුරිරු තස්තවාදය මුලින් රුප්පුටා දැමීමට යුදමය වශයෙන් පරාජයකට කිරීමට හැකි වූ ශ්‍රී ලංකා යුද හමුදාව එම ජයග්‍රහණය සමරීමට සහ එම ජයග්‍රහණය ලබා වසර 10ක් සම්පූර්ණ වන අද මේ මාසය මේ වර්ෂය සැමරීම සඳහා තමයි අද මේ අපි මේ සාම පාගමන සංවිධානය කළේ. ඔබ සියලු දෙනාම දැනගන්න ඕනේ මේ ලෝකයේ තිබුණු දරුණුතම මෙලෙච්චතම ත්‍රස්තවාදී සංවිධානය යුදමය වශයෙන් පරාජය කරපු විජයග්‍රාහි යුද හමුදාවක සාමාජිකයන් තමයි මේ සියලු දෙනාම මේ සියලුම නිලධාරීන් මේ සියලුම සෙසුනිලයන් තමුන් සියලු දෙනාම ආඩම්බර වෙන්න ඕනේ දශක තුනකට ආසන්න කාලයක් මේ ලෝකයේ තිබුණු දරුණුතම කුරුතම ත්‍රස්තවාදී සංවිධානය යුදමය වශයෙන් පරාජය කරපු ලෝකයේ එකම යුද හමුදාවේ සාමාජිකයන් වශයෙන් අපි නියතමානීව ආඩම්බර වෙන්න ඕනේ ඒ ජය ලැබූ ජයග්‍රහණය ගැන. ඒ ලැබූ ජයග්‍රහණයට වසර 10ක් සැපිරීම නෙවෙන සම්පූර්ණව අපි මේ 2019 වර්ෂයේ එය සැමරීම සඳහා තමයි අද මේ සාම පාගමන සංවිධානය කළා. අපේ ජයග්‍රහණය අපි ඉතාමත් නියතමානීව සමරන්න මේ විදිහට කටයුතු කළේ. ඒ වගේම සියලු දෙනාම දැනගන්න ඕනේ සියලුම නිලධාරීන් සියලුම සෙසුනිලයන් තේරුම් ගන්න ඕනේ අපේ යුද හමුදාව විජයග්‍රාහි යුද හමුදාවක් ඉදිරියටත් අනාගතයේදීත් මේ රට තුළ ඇතිවන ඕනෑම ත්‍රස්තවාදී උදුරක් විනාශ කරන්න ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් හැකියාව අපිට තියෙනවා. අපිට සුදුසුකම් තියෙනවා, අපි පුහුණුවීම් ලබලා තියෙනවා, අපිට අත්දැකීම් තියෙනවා. ඒක නිසා මේ සියලු දෙනාම දැනගන්න ඕනේ ඉදිරි අනාගතයේදී මේ රට තුළ ඇතිවන ඕනෑම ත්‍රස්තවාදී ගැටලුවකට මුහුණ දෙන්න අපි සූදානම් වෙලා ඉන්න ඕනේ. අපිට හැකියාව අපි පෙන්නුම් කරන්න ඕනේ. ඒක නිසා මේ රටේ ජීවත් වන සියලුම සිංහල, දමිළ, මුස්ලිම් සියලු ජනතාවගේ සියලු ශ්‍රී ලාංකිකයන්ට සුරක්ෂිතව රට තුල ජීවත් වෙන්න මේ රටේ ආරක්ෂාව සපයන්න අපි බැඳිලා ඉන්නවා. ඒ බැඳීම අපි 100%ක් අපේ ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කිරීමට අපි බැඳී සිටිනවා. ඒ වගකීම අපි නොපිරිලා ඉටු කරන්න අපි සියලුම අවස්ථාවල සූදානම් වෙලා ඉන්න ඕනේ. අද දිනේ මෙම සාම පාගමන සංවිධානය කරපු සියලුම නිලධාරීන්ටත් එට සහභාගී වුණු සියලුම නිලධාරීන් සෙසුනෙන් ඇතුළු සියලුම දෙනාට මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. අද අපගේ දසවැනි විජයග්‍රහණ වසර අපි ඉතාමත් සාමකාමීවත් නියතමානී ලෙසත් රටේ ජනතාවටත් ලෝකේ ජනතාවටත් පෙන්නුම් කරන්න ඔබගේ මේ දක්වපු සහභාගිත්වය ගැන. ඉදිරි අනාගතයේදී මේ රට තුළ ඇතිවන ඕනෑම අවස්ථාවකට, ඕනෑම ත්‍රස්තවාදී උදරුකට, එහෙම නැත්නම් කාලගුණික දේශගුණික තත්ත්වයන් නිසා ඇතිවන අනෙකුත් ආපදා අවස්ථාවන් වලට අපගේ රාජකාරිය අපි ඉතාමත් උසස් මට්ටමින්, ඉතාමත් කැපවීමෙන්, ඉතාමත් උනන්දුවෙන් අවංකව කිරීමට අදිෂ්ඨාන කරගනිමින්